பாட்டி கத்துக்கல உத்மதீஷனா. ලෝතුරා බුදුපියාණන් වහන්සේ ඒ බුද්ධත්වයට පත් වෙලා ඉස්සෙල්ලාම උදන් වාක්‍යයක් අනුවා කියලා පෙන්නනවා. ඒකේ උදන් වාක්‍යයක් ප්‍රකාශ කළා. අනේක ಜಾති සංසාරයන් සංදාවේ ඉඳන් අනිද්දිසං ගහකාරකං ගවේසං දෝත්කා ಜಾති ගුණක් ගුණං ගහකාරක දිද්දෝති පූණ වේහං නකාහසි සබ්බාතේ පාසුකා බග්ගා ගහකූතං ඉඳන් ඉඳන් ඉඳන්කාර ගතං සිද්දං තණ්හානම් කය මජ්ජගාති කියන මේ ගාථාවෙන් පෙන්නන්නේ වැඩි උදාන වාක්‍යයේ මේ ප්‍රශ්නේ අහන්නේ මේ පැණි වල විනාශ කරා කියන වචනේ මොකද්ද කියලා පහදලා දෙන්න කියලා. එහෙනම් ගියක් හදනකොට අද ක්‍රමයේද නෙමෙයි අද සංකීර්ණයේ දිග යටලියක් දාලා ඒ වගේම එහ බල හතර ගියක් හදුවත් ඒකෙන් අඩි ගන්නක දිග යටලියක් දාලා තමයි ඒක හදන්නේ. දැන් යටලිය දාලා දෙපැත්තට බල හතර පැත්තට බෙදලා. ඒ මුල් කාලේ ගෙවල් හදන ක්‍රමයක් තියෙනවා එහෙම නෙවෙයි. පටේ ඉඳම රවුමන රවුමක් හදා ගන්න. මැදට රවුමක් හදලා හිටන්නේ ලොකු ලී රවුමකට. වටේට වෙන පාරාල් ටික එකතැනකට බෝතු කර ගන්න. මෙතන ඉඳලා තමයි පල්ලෙහාට පාරාල් වෙදිලිය යන්නේ. අර උඩින් එකින් එකට තෙරපෙන පාරාල් පාරාලෙන් පාරාල්ට තෙරපෙමි. ඒ නිසා වැඩිලා තිනා මුදුන්. වැඩිලා හරිය මුදුන වැඩිලා තියෙන. ඒ රවුම විනාශ කරා නම් එහෙම ඔක්කොම පාරාල් විඳ හැරෙනවා. මෙන්න මේ හා සමාන ක්‍රමයක් සිද්ධ වෙනවා. අවිද්‍යා තෘෂ්ණාදිකෙන් ඕක විඳිලා ගියා. ඔය මුල් වෙච්ච කාරණේ විඳිලා යනවා කටිච්චම උපාද ක්‍රියාවලිය. මේ ගරාදි 12ක් දාපු කණිවලල කියලා දැන් වෙන්නන්නේ හරියට අවිද්‍යා මුල් කරගෙන. අවිද්‍යා පත්‍ය සංඛාරා. දැන් මේක තා ක්‍රමයක් තියෙනවා. ඔය අවිද්‍යාව සියලුම දැන යෙදෙන ක්‍රමවේදය. අවිද්‍යාපත්තියෙන් සංඛාර වෙනවා. සංඛාර එතකොට අවිද්‍යාපත්තියෙන් විඥානත් වෙනවා. අවිද්‍යාපත්තියෙන් නාම රූපත් වෙනවා. අවිද්‍යාපත්තියෙන් සලආයතනත් වෙනවා. ඔය ආදි වශයෙන් මේ ක්‍රියාවලියේ හැම එකකටම අවිද්‍යාපත්තිය මුල් වෙලා කෙරෙන ක්‍රමවේදයක් තියෙනවා. පොතෙන් හරි අවිද්‍යාව විඳ හැරියොත් ඔය එකක්වත් පොත නැගෙන්නේ නැහැ. ඇනිවල විනාශ කරලා කියේ ඒක. අවිද්‍යාව හා සම්බන්ධයලා තමයි පැවැත්මේ සියලුම කාරණා බැඳිලා හැඳිලා තියෙන්නේ. අවිද්‍යාව විඳ හැරියන කොතනකවත් හොඳයි කියලා අල්ලන මානසිකත්වයක් උදා වෙන්නේ නැහැ. ඇදෙන්න විදිහක් නැහැ. අවිද්‍යාව දුකිරුව සංඛාරයක් හොඳ නැහැ කියලා දැනගත්. විඥානක් හරයක් නැහැ කියලා දැනගත්. අවිද්‍යාවේ ලක්ෂණය මොකද්ද? සංඛාර හරවා. නිත්‍යයි සුඛයි අත්ථයි. පරිහරණයට නිසි. එය සංඛාර නරක නැහැ. පරිහරණය කරන එක හොඳයි. ඒ කියන්නේ හිතන කියන කරන වැඩ හොඳයි. ඒවැ තමයි දැනසුම තියෙන්නේ. ඒවැ අපිට හොඳ හොඳ ලාභ ලබන්න පුළුවන්. සතුටු වෙන්න පුළුවන්. අන්න එහෙම අදහසක් තියෙනවා. ඒක තමයි අවිද්‍යාවේ නිගමනය. ඒක අවිද්‍යාවේ නිගමනය කියලා දැනගන්න නම් විද්‍යාව පහළ වෙච්ච දවසටයි ඒක අවිද්‍යාවේ නිගමනය බව වැටහෙන්නේ. ඒක අනිත් දෙන්නේ නැහැ ඒක. තේරෙන්නේ නැහැ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන වචනේ දකින්නේ එහෙමයි. ඒ සංඛාර විතරක් නෙමෙයි. විවිධ හිත් පහළ වෙනවා. යම් කිසි දෙයක් හොඳයි කියලා කරගෙන යනකොට ඒ දේ තව තවත් දිගටම කරගෙන යන්න හිතක් පහළ වෙනවා. ඒතර අවිද්‍යාව නිසා සංඛාර හටගත්තා නම් ඒ අවිද්‍යාව හා සම්බන්ධ බැඳීමක් ඒක තියෙනවා. ඒ සංඛාර නිසා විඥානයක් හටගන්නවා. ඒ කියන්නේ යමක් හිතනවා, කියනවා, කරනවා ප්‍රියමනාපී. අපිට නිතරමට කරන හිතන කියන කරන මොහොතක් ගන්න ඒ පැත්තට නැඳුරු වෙච්ච මානසිකත්වයක් සකස් වෙන්න පටන් ගන්නවා. ඒක තමයි සංඛාරපත්තෙන් හටගන්න විඥානය ගොඩනගෙනවා අපි දැනගන්න ක්‍රමවේදය. අපිට එකපාරටම තේරෙන්නේ නැහැ. දැන් කෙනෙක් සතුන් මරන්න නැතුව හිටපු කෙනෙක් සතුන් මරන්න එයාට හිතෙන්නේ දුක හිතෙනවා. කොහොම කෙනෙක් නමුත් මොනවා හරි වන්නේකට එකෙක් මැරුවොත් එහෙම දෙවෙනි හතා වරණ එක එච්චර අමාරුවක් නෑ. පොඩ්ඩක් ඒ වැඩ නැවරු වෙයි. තුන්වෙනි හතරවෙනි හතා වරණවල අර තරම් ඉන්නේ අමාරු නෑ. ඊට පස්සේ කිසිම ගාණක් නෑ. අවදි කාලයක් වෙන සතුන් වරන්න හරි කැමති. අතොල හිංසා කරන්න කැමති. ඒකේ ව්‍යාසවාදී ගුල්ලව.
මුලදී නැති මානසිකත්වය පස්සේ ඒ ක්‍රියාවලිය පෙරගෙන යනකොට උදා වෙනවා. ජීවිත සුවදුවට ඉස්සෙල්ලාම ගියේ කරා මහා කරදරයක්. කැමති නැහැ Taman තනිය යන්නෙත් නැහැ. කවුරු හරි අසත්පුරුෂ විත්‍රි විත්‍රිකදී පෙන්නේ ඉන්න හදුරෙක්ගේ නෝ දෙයා දන්නේ නැහැ විත්‍රි කියලා හිතන්නේ. ඔහොම ඉඳලා සමාජයේ වායෙන් කියන්නේ යමක් තම හම්බ කරගන්න හොඳ ක්‍රම තියෙනවා. ඕවා මෙයා කියලා කොහොම හරි අරගෙන ගිහිල්ලා ඉතින් අර වැරදි ආකල්පයකට පොළඹවන. සුරාවට සූදුවට දුරාචාරයට මේ ආදී දේවල් පොළඹවන. මුලදී මේ වැඩේ කරන්නේ බොහොම අකමැති. මේ වාගයක් නැතිව. මොකද වතා කීපයක් යනකොට ක්‍රමවත් වෙන්නේ මේ වැඩේ නිසා. ඒ මානසිකත්වය සුදා වෙනවා බොහොම පිළිතාවෙන් සුරාවට සූදුවට දුරාචාරයට බහලා එන අදී කරගෙන. ඔයගේ හැම ක්‍රමයකම තියෙන හොඳ පැත්තක් තියෙනවා නරක පැත්තක් තියෙනවා. හොඳ පැත්තේ වැඩකුත් ඉස්සෙල්ලාම කරගෙන යනකොට හරි අකමැති. ඒ තරම් ප්‍රිය භාවයක් නැහැ. නමුත් ඒකේ යථා ස්වභාවයෙන් ප්‍රිය වුණොත් ඊට පස්සේ අල් යනකොට ඒ වැඩේ නිසාම ඒක ප්‍රිය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ වැඩේ නිතරම හිඳ හිටිනවා. ඒකේ ආස්වාදයක් දකින්න. ඒත් ඒ අනුව විඥානයක් පහළ වෙනවා. ඔතන සංකාර පත්තේ විඥානය. ඕකෙන් මේ ලෝක පැවැත්ම හොඳයි කියන පැත්තට අල්ල අට ගන්න හැම විටක්ම අවිද්‍යා සත්‍ය සංකාර. පැවැත්ම හොඳයි කියන අරමුණ මුල් කරගෙන නම් ඒක හටගන්න. පැවැත්ම මුල් කරගත්ත දේක ආස්වාදයෙන් ඉඳගෙන ඉන්න. පැවැත්ම හඳහා පරමාර්ථය කරගත්තා යම් කිසි අදහසක්. ඒ අදහසින් කරන කියන හිතන ඔක්කොම අවිද්‍යා සත්‍ය සංකාර. ඒ කරන කියන හිතන දේට අනුකූලව හිත චිත්ත ස්වභාවය ගොඩ නැගුණාන. අවිද්‍යා පත්‍යෙන් හටගත්ත විඥාන. ඊට අනුකූලව දන්තා ගත හිත හැර ගැහුණා. ඒ හුරුව ගත්තා නම් අවිද්‍යා පත්‍යෙන් හටගත්ත විඥාන නිසා හැදෙන නාම රූපම. අතකන දිවනාසී ශාරීරියේ ඒ හුරුවට නැඹුරුණා. ඒ හුරුව ගත්තා නම් නාම රූපත්‍ය සලආයතන කියන ක්‍රියාවලිය හටගත්ත අවිද්‍යාවෙන්. ඒ නිසා හටගන්න යම් කිසි ලෝක පැවැත්මේ ස්පර්ශයක් ආස්වාද වශයෙන් දිය කරලා නම් ඒක නැඹුරු වෙලා ඒ කරගත්තා. අවිද්‍යාව නිසා ගහගත නිගමනයේ ස්පර්ශය ගන්න. යම්කිසි වින්දනයක් වේදනාවක් කියන දුක වේදනාවක් ආස්වාදයක් ඇති වුණා නම් ඒකට ප්‍රිය වුණා. අවිද්‍යාව නිසා ලැබෙන වින්දනයේ තම ප්‍රිය වුණා. ඒ මෙහෙක ප්‍රියයි කියලා ඇලුනා නම් අවිද්‍යාව නිසා ඇලුම් කරන ස්වභාවයක් ඇති වුණා. තණ්හා වුණා. ඒකේ බැඳී හිටියා නම් සදි අවිද්‍යාව නිසා හටගත්ත උපාදානයක් හටගත්ත. ඒකෙත් අවිද්‍යාව තියෙනවා. ඒ නිසා යම් කර්ම භාවයක් හටගත්තා නම් අවිද්‍යාවෙම නිෂ්පාදනය. ඒ භව නිසා යම් කිසි උප්පත්ති භාවයක් මරණාසන්න මොහොතක ඇදිලා අවිද්‍යාව මුල් වෙලා හිටන් ඒ පැත්ත නැඹුරුලා හටගත්තා නම් ඒකත් අවිද්‍යාවෙම නිෂ්පාදනය. ඒකෙන් ඥාතියක් හටගත්තා නම් අවිද්‍යාවෙම ප්‍රතිඵලයක්. ඥාතිය. ඉතින් ජරා මරණයක් හටගත්තා නම් ඒ ප්‍රතිඵලය ලැබෙන්නේ විදිහ සිද්ධ වෙච්ච පාසලිය තමයි ජරා මරණ ශෝක පරිද දුක දෝන සභාවයෙන් වත්තේ. ඔක්කොම අවිද්‍යාව මුල් කරගෙන යන නිසා අවිද්‍යාවෙන් හට ගැනීම ආරම්භ කරපු නිසා මෙන්න මේ වගේ වට කියනවා මේ කාරණා 12කටම මුල්ුණේ හරියට අර පාරාල 12කින් ගහ වදිනක මුදුන කල්ලා මුදුලට ගැහුවා නම් ඒ පාරාල ඔක්කොම එකතු කරනවා. අන්නේ මුදුන බින්දහම එක පාරාලයක්වත් තියන්නේ නැතුව වැඩෙනවා. ඔතනින් හරි අවිද්‍යාව විදහැරියෙත් යථාර්ථය දැකලා සංකාරයක් වැඩෙනවා, විඥානයක් වැඩෙනවා, නාම රූපයක් වැඩෙනවා, සලආයතන ස්පර්ශ වේදනා මේකක්වත් තියෙන්නේ නැතුව විදහැරියෙත්. නැගිටලද මේ නිසා තමයි මේ කැණි මඩල හා සමානයි කියලා කියන්නේ. කැණි මඩල විනාශ කරා කිව්වේ ඔන්නේ අවිද්‍යාව විදහැරිය. අවිද්‍යාවයි තෘෂ්ණාවයි අත්‍යල් ගඳගත් දහම් දෙකක්. අවිද්‍යාව කියන්නේ යටි දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය ස්වභාවය තණ්හාවෙන් ඇලි. අවිද්‍යාව යම් තැනේ නැති තණ්හා නිරෝධය. ඉතින් අවිද්‍යාවෙන් තණ්හාවෙන් එකින් එක සම්බන්ධයක් තියෙනවා බැඳලා තියෙන දදී. ඉතින් අවිද්‍යාව අවිද්‍යාව කියන දේක අවිද්‍යාව නිරෝධ කරන විවිධ ක්‍රම තියෙනවා. ඒ කොයි තරමින් හරි අවිද්‍යාව විදහැරියොත් එතන පටන් ගෙන මුළු පරිච්ඡේදෝපාදී කිවිච්ච දොළොස් කාරණේම වැටෙනවා. අවිද්‍යාව නිසා ඊට පස්සේ සංකාර හටගන්නේ නැහැ, අවිද්‍යාවේ විඥාන හටගන්නේ නැහැ, අවිද්‍යාවේ නාම රූප හටගන්නේ නැහැ, අවිද්‍යාව විදහැරියට පස්සේ පලායතන හටගන්නේ නැහැ, ස්පර්ශ හටගන්නේ නැහැ, වේදනා හටගන්නේ නැහැ, තණ්හා උපාදාන භව ජාති මොන වේදනා හටගන්නේ නැති අවිද්‍යාවෙන් හටගත්තේ. දැන් ඔබ දකින පරිච්ඡේදෝපාදී ක්‍රම වේද විවිධාකාරයෙන් විග්‍රහ වෙනවා. ඉතාලේ රැඳින්නෝනේ තම කීපයක් තියෙනවා. කම්ම වට, ක්ලේශ වට, විපාක වට කියලා මේ අවිද්‍යාවෙන් අටගන්නේ පරිත්‍ථම්පාදයෙන්
ගොඩනගෙන අවස්ථා වින් කරලා තියෙනවා. වින් කරලා තියෙන කියන්නේ හේතුද? අවිද්‍යා පත්‍ය සංඛාර කියලා පටන් ගත්තොත් අවිද්‍යාව විතර හදගෙන කම්ම වට කියලා එක හරි ගන්නවා. ක්‍රියාවලිය පටන් ගත්තා. කර්ම වටයක් හැදුවා. වටයක් හැදුවොත් වටෙන් වේරෙන්න බැහැ. වටේ යන්න තමයි වෙන්නේ. අනුව වටේ යනවා වගේ. වටේ හදපු ගමන් වටේ තමයි යන්නේ. ඒකෙන් පිට වයින්ද? නළුව දිගේ යන ගිහිල්ලා තමයි වටේට කැරකෙන්න පුළුවන්. ඒකෙන් හරි කියන්නේ. අන්නේ වගේ දෙයක් තමයි අම වට කියන්නේ කර්මයක් අවිද්‍යාවෙන් ගොඩනගගොහම අපිට වේරෙන්න බැහැ. ඒ වගේ තමයි යන්නේ. ඒ වගේ තමයි හිටින්නේ. ඒක කම්ම වට කියන එක හැදුනහම ඒකෙන් හට ගන්නවා කම්ම වට, ක්ලේශ වට කියලා. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියලා හට ගන්නවා ක්ලේශ. කොටස තණ්හා උපාදාන භව වශයෙන්. කර්ම භව වශයෙන්. ඒක කියන ක්ලේශ වට කියලා. ඒ කර්ම භව නිසා උප්පත්ති භව කරේ ඉඳන් ඊළඟ ප්‍රතිසන්දියක් ලැබෙන අවස්ථාවක් ආවා. විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියන විපාකස්කන්ධ වශයෙන් පහළ වෙනකොට ඒක කියන විපාකවත්. ඒ විපාකවත් ගිහිල්ලා තමයි ඊළඟ අධ්‍යයනයේදී ආයිසරයක් අවිද්‍යාපත්තියෙන් සංකාර කරලා ඉතිං කයි නොදෙන කටිවර කම්ම වට්ටිය ගොඩනගන. ඒතර කියනවා ඒක ප්‍රතිපලයක් වශයෙන් කෙලෙස්. යටපත් වෙලා තියෙනවා මතු වෙලා රාග දේශ මොහ කෙලෙස් නැගියේ. ඒක ක්ලේශ වට්ටියක් කියලා තණ්හා උපාදාන භව කියලා කර්ම භව වශයෙන් ඊයද්දවි ඊළඟ අධ්‍යයනයට අවශ්‍ය කියන්නේ කෙලෙස්ේ හදලා තියෙනවා. ඊට පස්සේ ඒකෙන් හරි මොකද වෙන්නේ? මැරෙනකොට භවපත්‍යා ජාතිකෙන් දෙන්නේ. අභිසන්දි විඥානය කඩගෙන විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියලා විපාක වටයන් ආයෙ හැදෙනවා. විපාක වශයෙන් හටගත්තා කය කොටස. ඕක ආධාරකෙන් තමයි ආශ්‍රය කර්මයයි ක්ලේශයයි උන්නගන්නේ. ඊ යම් දවසක විපාක වටේ ආවට පස්සේ විපාක වට කියන්නේ අර ප්‍රතිසන්දිය ලැබුණු විඥානය ඊට පස්සේ ඒ අනුකූලව හැදිච්ච නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියන විපාකහස්ත විපාකස්කන්ධයටයි. ඒ විපාකස්කන්ධය ගෙවනවා. නමුත් ඒකේද කර්මයක් කරන්නේ අවිද්‍යාව දුරුකොට. එහෙනම් ඒ අවසාන අධ්‍යය ඒ විපාකයේ අවසානයේදී නැවත වාරයක් කර්ම වටයක් හකට කරමු නැති නිසා, හේත වටයක් ගොඩනගමු නැති නිසා ඊළඟට විපාක වට වශයෙන් නැවතත් මේ જાතියක් හටගන්න හේතු නැහැ. එහෙනම් පටිසන්ධි විඥාණයට හේතු නැහැ. එහෙනම් මතු නාම රූපයකට, ආලායතනයකට, ස්පර්ශයකට, වේදනාවකට හේතු නැත්නම් භව ගමන කෙරවර. අන්න ඒක තමයි ඒ ක්‍රමය. එනේ මෙතන මේ වෙන්නා තියෙන්නේ කණිවල විනාශ කරලා කියන්නේ අවිද්‍යාව විනාශ කරලා කියන එක. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.